දැන් රටට කියන්න ජනාධිපතිවරයි එක්සත් ජාතික සංවිධානයට කී දෙනෙක් අරන් ගියාද කියලා. ඔගොල්ලෝ අහන්න. දේශපාලක කී දෙනෙක් ගියාද? මාධ්‍ය විදින් කී දෙනෙක් ගියාද? මොන වියදම් කරන්නේ ඩොලර් වලින්? හරිද? අද ඔගොල්ලෝ එයාපෝට් එක හොල බලන ඇමතිවරු කීයක් ඉනවද කියලා රට? මේ ඇමතිවරු මේ ඉන්නේ අමාත්‍ය මණ්ඩලයේ විශාල ප්‍රමාණයක් නිරන්තරයෙන් විදේශගත වෙනවා. අමාත්‍යන් සල්ලි වලින් ගලාගෙන එන ඩොලර්. ඒක ජනාධිපතිවරයනට පරිවාර සේනාව කරගෙන, අගමැතිවරයනට පරිවාර සේනාව කරගෙන එනවා. ඇමතිවරු රිසිසේ මහජන මුදල් නාස්ති කරමින් විදේශගත වෙනවා. ජනතාවට කියනවා ඔගොල්ලෝ චුට්ටක් මේක කපන්න එහෙම කෙනෙක් නෑ. ඒ නිසා පළමු කොටම විදේශීය මුදල් ඩොලර් එළියට ඇදගෙන යාම සඳහා මේ දේශපාලක විශේෂම ආණ්ඩුව කරමින් තියෙන කටයුතු සීමා කරන්න. අන්නේ සීමා කරලා කිව්වොත් දැන් මේ අරපු දෙන ජනතාවට යම් කාර්යයක් කරන්න තියෙනවා. අපි මේ කාර්යය කරලා දෙන උදාරයි. හැබැයි ඇමතිවරු ජනතාවට කියනවා මොකද්ද මේ ව්‍යාපාරික නොවන භාණ්ඩ සඳහා ගේනවනම් මේ වාහන ආනයනය කරනවනම් 100ක් එල්සිය ඕපන් කරන්න බලින් මුදල බඳින්න කියලා. හැබැයි ඇමතිවරු 180 වාහන ගෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා වාහන දෙකක් ගෙනවා 105900යි. 105900 කාර් දෙක. ඒ කාර් දෙකට සල්ලි අරන් ඩොලර් එළියට. ඉතින් ඇමතිවරු දේශපාලකයන් ඒ කණ්ඩායම රිසිසේ තමන්ගේ සුඛ විහරණ සහිත ජීවිත ගත කිරීම වෙනුවෙන් ඩොලර් වියදම් කරලා ජනතාවට කියන තයි පිටි මේක සාධාරණයි. රටක් හැටියට ඔක්කොම ලෑස්ති නම් ඒකට ජනතාව ලෑස්ති වෙනවා. හැබැයි නායකයෝ කරන්න පුළුවන් ඔක්කොම විනාශ කරලා ජනතාවට විතරක් කියන එක සාධාරණ නැහැ. දැන් සීමා කපන්න. අනිවාර්යයෙන්ම ඒක පටන් ගන්න උටි. එක අමාත්‍යංශ ක්‍රීලා බලන්න. එක අමාත්‍යංශ පුටුවක් තියෙනවා ලංකාව. එක ඇමති කාර්යාලයේ පුටුවක් තියෙනවා ලංකාව නිෂ්පාදනය කරපු. එල්ලපු කාපට් එක තියෙනවා ලංකාව නිෂ්පාදනය කරපු. දාපු දොරෙද්ද තියෙනවා ලංකාව නිෂ්පාදනය කරපු. ඇමතිවරයා ලියන පෑන තියෙනවද ලංකාව නිෂ්පාදනය කරපු. වා ලියන මේසෙ තියෙනවා ලංකාව නිෂ්පාදනය කිසිවක් නැහැ. යන වාහනේ සිට ගහන තෙල් වලට සියල්ල ආනයනය කරන සුඛ විහරණ ජීවිතයක් ගත කරලා ජනතාවට කියන සාධාරණ